තෝට්ටවේලි කියන ප්‍රදේශයේ දූපතේ ඉන්දියාවට යාබදව තිබිච්ච ඉන්දියාව ඉඳන් ෆ්‍රැන්සිස් සේවිය පිටුමල්ලා නිතර නිතර ඇවිද්ගිය මේ මන්නාරන් දූපතේ කතෝලිකයෝ ඉන්නවා කියන ආරංචිය රජ්ජුරුවන්ගේ කනට වැටුණා. රජ්ජුරුවෝ බය වුණා. හින්දු ආගමට හානියක් වෙනවටත් වඩා රජ්ජුරුව බය වුණේ පෘතුගීසීන් මේ කතෝලිකයින්ගේ පැවැත්ම තේරුම් අරගෙන යාපනය අධිරාජ්‍ය අල්ල ගනී කියලා. දේශපාලන බලය අහිමි වෙයි කියලා දෙගිඩියාවෙන් හිටපු සංකී රජ්ජුරුව මොකද කෙරුවේ? සංකී රජ්ජුරුවන්ගේ එකම පුතාව එව්වා මේ ක්‍රිස්තියානි කාර්යෝට එක මරලා දාන්න, ඉවරයක් කරලා දාන්න. හැබැයි අන්තිමට මොකද වුනේ? එතන හිටපු සුද්ධවන්ත පියතුමන්ලගේ ජීවිතය දැකපු ඒ සරල දුප්පත් අහිංසක කුලහීන බෙලහීන මිනිස්සුන්ගේ ජීවිත පැවැත්ම දැකපු සංකිලි රජුරුවන්ගේ පුතා ඔටුන්න ගලෝලා කුරුසය එල්ලගෙන කඩුව විසි කරලා කතෝලිකයෙක් වුණා. එක දවසක් මමයි ෆේත් ඇනිමේෂන් ටීම් එක අපේ පියතුමන්ලා 6 දෙනයි මඩු පල්ලියට එනකොට මගදියක් මට ආරංචි වෙනවා. එක්තරා මහා අසුභ ආරංචියක්. ඒ තමයි මගේම පවුලේ මගේම මල්ලි විවාහ වෙච්ච ඒ ඔහුගේ බිරිඳගේ කුසේ හිටපු දරු පැටියා හරියට ඒ පෙකෙනි වැල දරු පැටියට සම්බන්ධ වෙලා නැහැ කියලා ජයවර්ධනපුර ඉස්පිරිතාලයෙන් ඇයට කියනවා ඇගේ කුස හොදන්න කියලා. ඒ ඉස්පිරිතාලේ දැන් මට කතා කරුවේ. එතකොට අපි මඩුපල්ලි යන ගමන් අපි මොකද කරුවේ? එක ස්වාමි කෙනෙක් කරක් වාහනේ අරගෙන යන්න ඉඳලා අනිත් පියතුමන්ලා ඔක්කොම අපි මරද මඩු සිද්ධාස්ථානයට හැරෙන ඒ මඩු හන්දියේ තොරණ ගාවින් බිමට බැස්සා. එතන ඉඳන් හරියට කිලෝමීටර 11ක් තියෙනවා මරද මඩු පල්ලියේ දේවමෑණියන්ගේ පාමුලට. අපි පියතුමන්ලා 6 දෙනාම ඒ දවල් ගිනි යව්වේ කොන්ති අතට අරගෙන ඒ කිලෝමීටර 11ම ඇවිදගෙන ඇවිදගෙන කොන්ති කී කියාවා අර අම්මගේ කුසේ ඉන්න දරු පැටියා වෙනුවෙන්. අපේ අතේ ජපමාලේ තියාගෙන අනේ දේව මෑණියනි, අනේ මරද මඩු මෑණියනි, අර පෙකෙනි වැල හරියට බද්ධ වෙලා නැති අර දරුවව ආරක්ෂා කරන්න කියලා යාඥා කර කර ආවා. විභාරයක් වුණා මේ මඩු මෑණියන්ගේ පාමුල. ජාබර සහෝදර සහෝදරියනි, දොස්තරලා මොකද කියන්නේ? හරි අපි ඊළඟ සතියේ බලමු, හරි අපි තව දවස් 3කින් බලමු, හරි අපි තව සතියකින් බලමු කිය කිය මාස 9ම දේව මෑණියෝ මරද මඩු මෑණියෝ අර දරු පැටියව කුසේ ආරක්ෂා කරලා මාස 9කට පස්සේ ලස්සන දුවෙක් අපිට දුන්නා. අන්නේදා අපි දැක්කා අර ගිනි අවුවේ කකුල් දෙකෙන් කිලෝමීටර 11ක් අපි පියතුමන්ලා 6 දෙනෙක් ඇවිදගෙන කොන්තේ කී කිය මහා පොළවේ ඉඳන් කරපු අඳෝනාව දේව මෑණියෝ ස්වර්ගයට අරගහගෙන ගියයි කියලා. මරද මඩු මෑණියන්ගේ නොකියූ කතාව අද ඔබත් එක්ක බෙදාගන්නට අපි හිතුවා. සමහර වෙලාවට අවුරුදු ගාණක් දරු මුණුබුරෝ එක්ක මඩුපල්ලි කී වතාවක් සිය වතාවක් ඔබ ගිහිලා තිබුණත් ගොඩාක් වෙලාවට ඔබ දන්නේ නැතුව ඇති මේ අපි ආදරය කරන මඩුමෑණියන්ගේ නොකියූ කතාව, උප්පත්ති කතාව. මා දයාබර සහෝදර සහෝදරියනි, මඩුමෑණියන්ගේ මේ ලස්සන කතාන්දරය අපිට පටන් ගන්න සිද්ධ වෙන්නේ ඇගේම ප්‍රාර්ථනා පොතෙන්. ඔබ හොඳට බලන්න, මඩුපල්ලියට ගිහිල්ලා දේව මෑණියන්ගේ මඩු මෑණියන්ගේ පාමුල දන ගහගෙන බිම වැටිලා ඇගේ ප්‍රාර්ථනාව ඔබ කියවනකොට ඔබට හමු වෙනවා හැම තැනකදීම තියෙන්නේ ජපමාල මාතාවෙනි, ජපමාල මාතාවෙනි, ජපමාල මාතාවෙනි කියලා. මරද මඩු මෑණියනි, මරද මඩු මෑණියනි කියලා ඒ මරද මඩු මෑණියන්ගේ ප්‍රාර්ථනාවේ තියනවද? සුද්ධ අන්තොන්තුමාගේ ප්‍රාර්ථනාවේ තියෙන්නේ
සුද්දෝ අන්තෝනි මුනිදුනි සුද්දෝ අන්තෝනි මුනිදුනි කියන නාමය සුද්දෝ සෙබස්තියන් මුනිතුමාගේ සුද්දෝ ආනාමුනිස්වරයේගේ සුද්දෝ ජූත් අධ්‍යක්ෂ මුනිතුමාගේ මේ හැමෝගෙම හැම ප්‍රාර්ථනාවකම අවසානයේ තියෙන්නේ උන්වහන්සේලාගේ නාමයන් හැබැයි මරදමඩු මෑණියන්ගේ ප්‍රාර්ථනාවේ අන්තිමට තියෙන්නේ හැම තැනකම ජපමාල මාතාවෙනි කියලා. මොකද්ද මේකට හේතුව දාබර සහෝදර සහෝදරියනි? ලොකු ඉතිහාස කතාවක් අනාවරණය වෙන තැන ඔන්නතනයි. මඩු මෑණියන්ට ඈත අතීතයේ මිනිස්සු කිව්වේ මඩු මෑණියෝ කියලා නෙමෙයි. මරද මඩු මෑණියෝ කියලා නෙමෙයි. ඇයට මුලින්ම දේව ජනතාව කතා කරුවේ ජපමාල මාතාවෙනි ජපමාල මාතාවෙනි කියලා. ඇයි? ඔය සුද්ධෝ ප්‍රතිමාවේ අරගෙන ඉන්න මඩු මෑණියෝ මඩු මෑණියන් කියන විරුදාවලිය ලබන්නට කලින් ඔය මඩු කැලෑවේ අරක් ගන්නට කලින් කොහෙද හිටියේ? අන්නේයි අද අපේ භාවනාව. ව්‍යාපර සහෝදර සහෝදරියනි, මඩු මෑණියෝ මඩු වනාන්තරයේ ලැබුම් ගන්නට පදිංචියට එන්නට කලින් ඇය හිටියේ මාන්තේ කියන ප්‍රදේශයේ. මාන්තේ කියලා කියන්නේ හරියට ගාලු කොටුව වගේ, කොළඹ වරාය වගේ. මේ මන්නාරම කියන මේ දූපත ශ්‍රී ලංකාවට යා කරන තැන හැදිච්ච පෘතුගීසීන්, ලන්දේසීන් වගේ ඈත අතීතයේ පවා වෙළඳ කටයුතු කරපු වරායක්, තොටුපළක්. ඒ තොටුපළ අදටත් තියෙනවා. ගිහිල්ලා බලන්න, එතන තියෙනවා. ඒකේ නම තමයි මාන්තේ කියන තැන. ඔන්න මාන්තේ කියන තැන ගල් ගුහාවක් ලස්සනට හදලා තියෙනවා. ඒ ගල් ගුහාවට කලින් එතන තිබුණා මහා රූස්ස ගහක්. ඒ රූස්ස ගහේ බෙනේ අස්සේ තමයි මේ මරද මඩු මෑණියන්ගේ ප්‍රතිමාව හංගලා තිබුණේ. එතෙන්ට කොහොමද මේ මඩු මෑණියෝ ආවේ? දාබර සහෝදර සහෝදරියනි, මන්නාරම කියලා කියන්නේ කතෝලික අපට, ශ්‍රී ලංකාවේ කතෝලික අපට තවත් එක ගමක් නෙමෙයි. එක මහා විශාල නිධානයක්. දෙවියන් වහන්සේ මේ රටට පය ගහපු පොළොක්, මේ රටට ස්වර්ගයේ යාවෙච්ච තොටුපළක්. දුසේවාස් මුනිතුමා පවා දෑබර සහෝදර සහෝදරියනි කුණාටුවකට අහුවෙලා මහ මුහුදු රැළෙන් ගොඩ බැස්සේ කොහිටද? මන්නාරමට. ඉතින් මේ මඩු මෑණියන්ගේ මේ සුරුවම අර මාන්තේ තොටුපළට ආවේ කොහොමද? එතනින් තවත් කතාවකට දොරක් කැරෙනවා දෑබර සහෝදර සහෝදරියනි. ඔබ දන්නවා කතෝලික ආගමට ලන්දේසීන්ගේ හිරිහැර වෙන්නට කලින් ලන්දේසීන්ගේ පීඩණය කතෝලිකයින්ට අත්විඳින්නට කලින් ඉස්සල්ලාම ශ්‍රී ලංකා දේශයේ කතෝලිකයින්ව මරලා ගහලා පීඩණයට පත් කරුවේ සංකලි රජුරු 1544. ඔව්, මේ සංකලි රජුරුවන්ට ආරංචි වුණා කතෝලිකයෝ ඉන්නවා කියලා මන්නාරමේ තෝට්ටවේලි කියන ප්‍රදේශයේ. ඒ දූපතේ ඉන්දියාවට යාබදව තිබිච්ච, ඉන්දියාවෙන් ඉඳන් ෆ්‍රැන්සිස් සේවිය පීතුමල්ලා නිතර නිතර ඇවිත් ගිය මේ මන්නාරම් දූපතේ කතෝලිකයෝ ඉන්නවා කියන ආරංචිය රජුරුවන්ගේ කනට වැටුණා. රජුරුව බය වුණා. Hindu ආගමට හානියක් වෙනවටත් වඩා රජුරුව බය වුණේ පෘතුගීසීන් මේ කතෝලිකයින්ගේ පැවැත්ම තේරුම් අරගෙන යාපනයේ අධිරාජ්‍ය අල්ලගනී කියලා, දේශපාලන බලය අහිමි වෙයි කියලා දෙගිඩියාවෙන් හිටපු සංකලි රජුරුව මොකද කෙරුවේ? සංකලි රජුරුවන්ගේ එකම පුතාව එව්වා මේ ක්‍රිස්තියානි කාර්යෝ ටික මරලා දාන්න, ඉවරයක් කරලා දාන්න. හැබැයි අන්තිමට මොකද වුනේ? එතන හිටපු සුද්ධවන්ත පියතුමන්ලගේ ජීවිතය දැකපු ඒ සරල දුප්පත් අහිංසක කුලහීන බෙලහීන මිනිස්සුන්ගේ ජීවිත පැවැත්ම දැකපු සංකලි රජුරුවන්ගේ පුතා ඔටුන්න ගලෝලා කුරුසයේ එල්ලගෙන කඩුව විසි කරලා කතෝලිකයෙක් වුණා. මේ ආරංචි දරා ගන්න බැරුව සංකලි රජුරුව මොකද කෙරුවේ? හරියටම සුද්ධ වූ ආන්ද්‍රයා
සුද්දෝ අන්ද්‍රයා නැත්නම් සුද්දෝ ඇන්ඩ්‍රූ මොනිතුමාගේ මංගල්‍ය දවසේ එකතු වෙච්ච කතෝලිකයෝ 6700ක් අස්සයෝ පිටින් ඇවිල්ලා කපලා කොටලා මරලා දැම්මා. උන්නේ ගමේ මිනිස්සු ළඟ තිබුණා කියනවා මේ ජබමාල මහතා මේ ප්‍රාතිහාර්‍යාත්මක දේව මෑණියන්ගේ සුද්ධෝ ප්‍රතිමාව. මෙන්න මේ ප්‍රතිමාව අරගෙන සංකලි රජුරුවන්ගේ හමුදාවට බය වෙච්ච මිනිස්සු මේ සුරුවම අරගෙන කිහිප දෙනෙක් දුවගෙන ආවලු මාන්තේ තොටුපොළට. ඔන්නෝමයි මාන්තේ තොටුපොළට මර්ධමඩු මෑණියන් අදාපි කියන එදා ඔවුන් කියපු ජබමහල මාතා කියන ඒ ප්‍රාතිහාර්‍යාත්මක දේව මෑණියන්ගේ ප්‍රතිමාව අරගෙන කිහිප දෙනෙක් මාන්තේ තොටුපොළට දුවගෙන එනවා මන්නාරම දූපතේ ඉඳන්. ටික කාලයක් කොහොම ගහේ බෙනයක් කස්සේ මේ මෑණියන්ව දේව මෑණියන්ව හංගගෙන යාඥා කරපු මේ මිනිස්සුන්ගේ ගණන ආයමත් ටික ටික වැඩි වෙනකොට මොකද වෙන්නේ? සංකලි රජුරෝ දෙවනි හමුදාවත් වෙනවා මේ ඉතුරු වෙච්ච කතෝලික සංඝය විනාශ කරන්නට. ධ්‍යාබර සහෝදර සහෝදරීනි, ඒ කාලේ ඔය මරද මඩු කියන ඔය මඩු කැලෑව මහ වනාන්තරයේ අයිති උනේ මහනුවර අධිරාජ්‍යයට, යාපනයේ රාජ්‍යයට නෙමෙයි. එනිසා මේ කැලෑවට මේ මිනිස්සු මොකද කරුවේ? මේ ඉතුරු වෙච්ච දෙමළ කතෝලික අහිංසක මිනිස්සු ජබමාල මාතා කියන මේ ප්‍රතිමාව අරගෙන ප්‍රාතිහාර්‍යාත්මක දේව අම්මව තුරුළු කරගෙන යාපනයේ අධිරාජ්‍යයට අයිති නැති මහනුවර අධිරාජ්‍යයට අයිති මඩු කැලෑවට රිංගුවා. ඔය ආරංචි ආපු සංකලි රජුරුවන්ගේ සොල්දාදුව ගිහිල්ලා කිව්වා අපිට මරන්න දෙයක් නැහැ, ඔය කැලෑවේ අල්ලි කොටි වලස්සු සිංහයෝ, ඔය කැලෑවේ ඉන්නව විසගුරු සර්පයෝ, ඔය මිනිස්සු ටික ඔය කැලෑවේ මැරිලා යනවා කියලා පණිවිඩය දුන්නා. ඔන්නෝම තමයි ජබමාල මාතාවන් අර ප්‍රාණ පරිත්‍යාගීන්ගේ තුවාල ලේ කඳුළු දැකලා ඔවුන්ගේ කරපිටින් මාන්තේ තොටුපොළට ඇවිල්ලා මාන්තේ තොටුපොළේ ගහක බෙනයක ටික කාලයක් පදිංචි වෙලා ආයමත් ඒ පීඩණය මැද ඒ මිනිස්සුන්ගේම තුරුල්ලෙන් මරද මඩු මෑණියෝ කැලෑවට ගියේ, මඩු කැලෑවට ගියේ. ඉතින් පස්සේ කතාව තවත් ලස්සන වෙනවා ධාබර සහෝදර සහෝදරීන්. ඔන්නෝ කාලේ පෘතුගීසි කපිතාන්වරයෙක්ගේ දියණියක් ඉන්නවා හෙලේනා කියලා. හෙලේනා කියලා ගැහණියක්, එඩිතර වීර ගැහණියක්. ඇය මොකද කරන්නේ? මේ 1670 ජීවත් වෙච්ච හෙලේනා කියන ගැහණිය මේ මඩු වනාන්තරේ පුංචි පල්ලියක් හදනවා අර මඩු මෑණියන්ගේ ප්‍රතිමාව තැන්පත් කරන්නට. විසකුරු සර්පයන්ට මේ ජනතාව විනාශ කරන්න මරද මඩු අම්මා ඉඩ දුන්නේ නැහැ. අල්ලිකොටි වලස්සුන්ට පාගල මරන්න මේ මිනිස්සුන්ව විනාශ කරන්න මරද මඩු මෑණියෝ ඉඩ දුන්නේ නැහැ. ප්‍රාතිහාර්ය පාණ්ඩ පටන් ගත්තා. මේ නිසාම හෙලේනා කියන මේ පෘතුගීසි ලේ නෑකමකින් හැදිච්ච මේ ගැහණිය, එඩිතර ගැහණිය මේ කැලෑව මැද්දේ පුංචි පල්ලියක් හැදුවා මරද මඩු මෑණියන්ට පදිංචි වෙන්න. ඔන්න ඔහොමයි මේ කතාව ආරම්භ වෙන ධාබර සහෝදර සහෝදරියනි. ඊට පස්සේ දෙවතාවක් විශේෂයෙන්ම 1616 ඉඳන් 1686 දක්වා ඔරතේරියානු පියතුමන්ලගේ දෝතින් මේ දේවස්ථානය මේ ශුද්ධ භූමිය හැදෙන්න පටන් ගන්නවා. වෙන එකක් කියනවා නම් 1706 වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රධානම ධර්මදූත මධ්‍යස්ථානය බවට හැරෙන්නේ මඩු කැලෑවේ අරගත්ත මඩු මෑණියෝ ජීවත් වෙච්ච මේ ශුද්ධ භූමියයි. ඊට පසුව නිර්මල මරියෝ නිකායක පියතුමන්ලා 1846 ඉඳන් ඔවුන්ගේ ධර්මදූතක මෙහෙවර පටන් ගන්නවා. අද ඔබ දකින මේ විශාල දෙව් මැදුර, මේ මහා ප්‍රාතිහාර්ය පාන දෙව් මැදුරට මුල් ගල තියන්නේ 1842 ධාබර සහෝදර සහෝදරීනි නිර්මල මරිය නිකායක පියතුමන්ලා. ඊට පස්සේ මීට අවුරුදු 100කට කලින් හරියටම 1924 ජුනි මාසේ දෙවනිදා
එකොළොස්වෙනි පියුස් සුද්ධෝත්තම පීතුමා පාප් වහන්සේ රෝමේ ඉඳන් මරදමඩු මෑණියන්ගේ ඔටුන්න ආශිර්වාද කරලා එවනවා. ඇයට ඔටුනු පළඳවනවා. මෙන්න මේ ආකාරයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ජබමාල මාතා මඩු මාතා බවට හැරෙනවා. ධාබර සහෝදර සහෝදරියනි, ඇය තාමත් මේ කැලෑවේ අරක්ගෙන මුළු ලංකාවටම ආශිර්වාද වරප්‍රසාද වස්වනවා. ඔබට මතක ඇති 30 අවුරුද්දක යුද සාපයෙන් බේරගන්නට අපි එක එක මිනිස්සුන්ට මල් මාල ඔටුනු දැම්මට ඒ නිහඬ යුග මෙහෙවර ඉෂ්ට කෙරුවේ කවුද? මරදමඩු මෑණියෝ. ඔය අල්තාරෙන් බිමට බැහැලා මරදමඩු මෑණියෝ ශ්‍රී ලංකාවේ හැම තැනටම හැම දිසාවකම හැම අස්සක් මුල්ලක් නාරම පියතුමන්ලගේ කරපිටින් කන්‍යා සොහොයුරියන්ගේ කරපිටින් ගිහි ජනතාවගේ කරපිටින් ලංකාවේ හතර දිග් භාගයේ ඇවිදලා 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 මිනිස්සුන්ගේ ලේ කඳුළු දැකලා ආයමත් මඩු සිද්ධාස්ථානයට පදිංචියට ඇවිල්ලා දවස් ගාණෙන් මොකද වුනේ? යුද්ධයේ නිමාව ආරම්භ වුණා. මහා ලොකු ත්‍රස්තවාදියෝ යුද්ධේ වවාගෙන කාපු දේශපාලන නායකයෝ මේ හැමෝම දවසින් දවස මේ පාඩම ඉගෙන ගත්තා. ඔවුන්ව දවසින් දවස මේ අන්ධකාරයෙන් අයින් කරලා රටට සාමය අරගෙන එන සාම දූතිකාව උනේ මරදමඩු මෑණියන්මයි. ධාබර සහෝදර සහෝදරියනි, අපේ ලංකාවේ වැඩිපුරම ප්‍රාතිහාර්ය වෙන තැන කොහෙද කියලා ඇහුවොත් අපි ගොඩාක් දෙනෙක් නිහතමානීව කියන ඇත්ත තමයි මඩු මෑණියන්ගේ පාමුල කියලා. ලක්ෂ ගණන් සෙනඟක එක් රැස් වෙන මේ මඩු මෑණියන්ගේ සුද්ධ භූමියට ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පාප් වහන්සේ පවා ඇවිල්ලා කිව්වේ මොනවද? අද මම මහගෙදරට ආවා කියලා. අද අපි හැමෝම අපි අම්මාගේ මහගෙදරට ආවයි කියලයි උන්වහන්සේ මරද මඩු සිද්ධාස්ථානයේ ඉඳන් ලෝකෙටම කිව්වේ. දයාබර සහෝදර සහෝදරියනි, ඉස්සර අපේ මිනිස්සු මේ සුද්ධ භූමියට ආවේ මහා භක්තියකින්. සමහර මිනිස්සු මේ දේව මෑණියෝ මඩු මෑණියන් ළඟට ආවේ අන්තිම කැමැති පත්‍රේ ලියලා නිර්ආහාර ශීලය රැකලා. ඔව්, අලි කොටි වලසුන් මැද්දට ඉස්ස ගුරු සර්පය මැද්දට බය නැතුව දේව මෑණියන්ගේ ඇස් දෙක හොයාගෙන හෙවණැල් යටට ආවේ මිනිස්සු මහා ආදරයකින්. මඩු මෑණියෝ තරම් යුද්ධයෙන් බැටකාපු යුද්ධේ සරණාගත යුද්ධේ සරණාගත කඳවුරක් බවට පත් කරගත්ත අය ලක්ෂ ගාණක් මිනිස්සු මේ මඩු භූමියේ සරණාගත වෙලා හිටියා. වෙඩිහඬ ඇහිච්ච බෝම්බ ප්‍රහාර ලක්වෙච්ච මැරිච්ච මිනිස්සුන්ගේ අන්තිම හුස්ම ස්වර්ගයට ඔසවපු අම්මා මරද මඩු මෑණියෝ දයාබර සහෝදර සහෝදරියනි. ඔව්, එනිසා ඔබ මම පය ගහලා ඉන්නේ ශුද්ධ භූමියකට මේ මරද මඩු මෑණියන්ගේ අනුහස ලබන්නට, මරද මඩු මෑණියන්ගේ ආදරය හොයාගෙන අපි ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඉස්සරට වඩා අපි දැන් වෙනස්. අපි දැන් මරද මඩු භූමියට ඇවිල්ලත් හොයන්නේ සුඛ විහරණය, සැප සම්පත්. සමහරු මත්පැන් බෝතල් පවා අරගෙනයි මේ ශුද්ධ භූමියට පය ගහන්නේ. සමහරු මරද මඩු මෑණියන් වැස් දෙකෙන් දැකලා කඳුළු වලින් යාඥා කරන වෙනුවට ටෙලිෆෝන් එක අල්ලගෙන වීඩියෝ කර කරයි ඉන්නේ. එනිසා අද අපිට වරප්‍රසාද අඩු වෙලා තියෙන්නේ ඇයි? අද ප්‍රාතිහාර අඩු වෙලා තියෙන්නේ ඇයි? අපේ ඇදහිල්ල හීන වෙලා හින්දා, මේ ඉතිහාස කතා අපිට අමතක වෙලා හින්දා. එනිසා දහබර සහෝදර සහෝදරියනි, මරද මඩු මෑණියෝ ළඟ මීට වඩා මහා භක්තියකින් මහා ආදරයකින් ඇයව හොයාගෙන ඉන්නට ඇයම අපිට ආරාධනා කරනවා. මම මේ භාවනාව අවසන් කරන්නට එක ලස්සන අත්දැකීමක් ඉතුරු කරගත්තා. එක දවසක් මමයි ෆේත් ඇනිමේෂන් ටීම් එකේ අපේ පියතුමන්ලා 6 දෙනයි මඩු පල්ලියට එනකොට මගදීක් මට ආරංචි වෙනවා. එක්තරා මහා අසුබ ආරංචියක්. ඒ තමයි මගේම පවුලේ මගේම මල්ලි විවාහ වෙච්ච ඒ ඔහුගේ බිරිඳගේ කුසේ හිටපු දරු පැටියා
හරියට ඒ පෙකෙනි වැල දරු පැටියට සම්බන්ධ වෙලා නෑ කියලා ජයවර්ධනපුර ඉස්පිරිතාලයෙන් ඇයට කියනවා ඇගේ කුස හොදන්න කියලා. ඇය ඉස්පිරිතාලේ දැන් මට කතා කරුවේ. එතකොට අපි මඩුපල්ලි යන ගමන් අපි මොකද කරුවේ? එක ස්වාමි කෙනෙක් තරක් වාහනේ අරගෙන යන්න ඉඳලා අනිත් පියතුමන්ලා ඔක්කොම අපි මරද මඩු සිද්ධාස්ථානයට හැරෙන ඒ මඩු හන්දියේ තොරණ ගාවින් බිමට බැස්සා. එතන ඉඳන් හරියට කිලෝමීටර් 11ක් තියෙනවා මරද මඩු පල්ලී දේවමෑණියන්ගේ පාමුලට. අපි පියතුමන්ලා 6 දෙනාම ඒ දවල් ගිනි යව්වේ කොන්තේ අතට අරගෙන ඒ කිලෝමීටර් 11ම ඇවිදගෙන ඇවිදගෙන කොන්තේ කී කියාවා අර අම්මගේ කුසේ ඉන්න දරු පැටියා වෙනුවෙන්. අපේ අතේ ජපමාල තියාගෙන අනේ දේව මෑණියනි අනේ මරද මඩු මෑණියනි අර පෙකෙනි වැල හරියට බද්ද වෙලා නැති අර දරුවව ආරක්ෂා කරන්න කියලා යාඥා කර කර ආවා. විභාරයක් වුණා මේ මඩු මෑණියන්ගේ පාමුල. ජාබර සහෝදර සහෝදරියනි දොස්තරලා මොකද කියන්නේ? හරි අපි ඊළඟ සතියේ බලමු. හරි අපි තව දවස් 3කින් බලමු. හරි අපි තව සතියකින් බලමු කියේ කිය මාස 9ම දේව මෑණියෝ මරද මඩු මෑණියෝ අර දරු පැටියව කුසේ ආරක්ෂා කරලා මාස 9කට පස්සේ ලස්සන දුවෙක් අපිට දුන්නා. අනිදා අපි දැක්කා අර ගිනි අවුවේ කකුල් දෙකෙන් කිලෝමීටර් 11ක් අපි පියතුමන්ලා 6 දෙනෙක් ඇවිදගෙන කොන්තේ කියේ කිය මහා පොළවේ ඉඳන් කරපු අඳෝ නාව දේව මෑණියෝ ස්වර්ගයට අරගහගෙන ගියයි කියලා. අපි නම් ඇවිදගෙන ආවේ කිලෝමීටර් 11යි. ගිය අවුරුද්දේ මට හම්බුණා මඩුපල්ලි ඇවිල්ලා ඉන්නවා මහා පුදුම ජනතාවක්. 1300 ගානක් සෙනඟ මඩුපල්ලියේ වම් පැත්තේ බිම හිටියා. එක විශේෂ දෙයක් මම දැක්කා. රෑ අපි මේ මඩුපල්ලිය ඇවිදිනකොට අපි දැක්කා මේ මිනිස්සුන්ගේ කකුල්වල කරගැට ලේ ඇවිල්ලා. අපි ඇහුවා ඇයි මේ තුවාල වෙලා මොකද වුනේ? ලස්සන කතාවක් අපිට කිව්වා. දයාබර සහෝදර සහෝදරියනි, ඒ යාපනයේ මිනිස්සු වගේ එක යුවලක් දරුවෝ නැතුව සල්ලි වියදම් කරලා ලක්ෂ ගණක් වියදම් කරලා ඉන්දියාවටත් ගිහිල්ලා දරුවෝ නැතුව මොකද කෙරුවේ? දරුවෝ ඉල්ලගෙන එයාලා යාපනයේ ඉඳන් කිලෝමීටර් 200 ගානක් කිලෝමීටර් යාපනයේ ඉඳන් කිලෝමීටර් ගානක් හැතැම්ම ගානක් පයින් ආවා මන්නාර මේ මඩුපල්ලියට. ඇවිල්ලා ගෙදර ගියා විතරයිද ඇගේ කුසේ දරු පැටියෙක් හිටියා. ඔව් මේ කතාව හැම තැනම පැතිරුණා. දැන් ඒ ගමේ මිනිස්සු 1000 ගානක් හැම මඩු මංගල්‍යකටම අගෝස්තු 15 වෙනිදා මොකද කරන්නේ? යාපනයේ ඉඳන් දෙපතුලින් හිස් දෙපතුලින් පයින් ඇවිදගෙන යාපනයේ ඉඳන් මඩුපල්ලියට එනවා. පෝස් එකක්වත් ගේන්නේ නැහැ. වතුර ටිකක් තිබ්බොත් පාරේ බොනවා. කවුරු හරි දුන්නොත් මොනවා හරි කනවා. ඔව් අන්න එහෙම මඩුපල්ලියේන ජනතාවත් මට හම්බුණා. දයාබර සහෝදර සහෝදරියනි, මඩු මෑණියෝ කියලා කියන්නේ අපේ රටේ නිධානයක්. ඔව් නිධානයක්. එනිසා අලුත් પરම්පරාවට මේ නොකියු කතා කියන්න ඕනේ නැද්ද? අලුත් પરම්පරාවට මේ මඩු මෑණියන්ගේ ආදරේ ප්‍රාතිහාර්ය කියා දෙන්න ඕනේ නැද්ද? ඒවා කියා දෙන්න ඕනේ කටෙන් විතරද? මඩුපල්ලියට අපි ඇඳගෙන යන ඇඳුමෙන් මඩුපල්ලි ගිහිල්ලා බිම වැටිලා අප කරන යාඥාවෙන් මඩු මෑණියෝ දිහා බලාගෙන අපේ ඇහෙන් වැටෙන කඳුළු වලින් අපේ ජීවිත අත්දැකීම් ජීවිත ආදර්ශයෙන් ඊළඟ પરම්පරාවට මේ මඩු මෑණියන් කතාව අපි කියන්න ඕනේ නැද්ද? ඔබ දන්නවද මඩුපල්ලිය තමයි ලෝකේ තියෙන එකම සිද්ධාස්ථානය. පල්ලියක් ඇතුලේ වලක්කාරලා පස් තියෙන. ඒ පස් කොහෙද අරගෙන යන්නේ? ඒ පස් අරගෙන ගිහිල්ලා මිනිඅලු ඉහෙපු යන්ත්‍ර මන්ත්‍ර කරලා දයාබර සහෝදර සහෝදරිනී හූනියම් කරලා අපේ පවුල් ගේවල් දොරවල් විනාශ කරන භූමියට මේ පස් ටිකක් අරගෙන ගිහිල්ලා ඉහෙලා මිනිස්සු මොකද කරුවේ? යාඥා කෙරුවා. අර යක්ෂයාගේ දෙල්ල යටිපතුලෙන් පාගගෙන ඉන්න දේව අම්මා අන්ධකාර බල විනාශ කරන්නට
ජේසු පුතාගේ බලයෙන් සුදාත්ම බලයෙන් අපේ භූමිය පිරිසිදු කරන්නට මඩු සිද්ධස්ථානයේ පස් වලින් පවා අපිට උදව් වෙනවා. ඔව්, ව්‍යාපාර සහෝදර සහෝදරීනි, එහෙමනම් මඩු මෑණියන්ට මීට වඩා අපි ආදරය කරන්න ඕනේ නැද්ද? ඊ මීට වඩා මඩු මෑණියන් අපි හොයාගෙන යන්න ඕනේ නැද්ද? සාතන්ගේ බෙල්ල පා ගන්නට මඩු මෑණියන්ගේ අත අපි අල්ල ගන්නු. මඩු මෑණියනි, අපි වෙනුවෙන් මැදිහත් වෙන්න. ආමෙන්.